නව වසරේ 100ක් රටම බලකන්වන සුබ ලකුණ නෙස්ට් මෝල්ට් ෆස්ට් කප් ඉරිදා ලංකාදීප පුවත්පත අද වාර්තා කරන ඖෂධ හිඟය උග්‍රයි කියලා ප්‍රවෘත්තියක් වෛද්‍යවරු රට හැර යාමත් නැවතිලා නැහැ කියලයි ඒ අනුව පුවත්පත වාර්තා කරන්නේ වෛද්‍ය හිඟයට අමතරව මේ වන විට රෝහල් වල ඖෂධ වර්ග 150ත් 200ත් අතර ප්‍රමාණයක හිඟයක් ඇති වී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තමයි සඳහන් කරන්නේ වෛද්‍යවරුන් රට තුල රඳවා ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කරන ලෙසට ගෙවි ගිය කාලය පුරාම බලධාරීන්ගෙන් ඉල්ලා සිටියත් මෙතෙක් ඒ සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීමට බලධාරීන්ට හැකියාවක් ලැබිලා නැහැ කියන කාරණය එම සංගමේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහත්මයා සඳහන් කළා තියෙනවා ඒකත් එක්කම ජනතාවට රෝගාබාධ වලට ප්‍රතිකාර ගන්න ගියාම ඖෂධ 150ක 200ත් අතර ප්‍රමාණයක් රෝහල් වල නැහැ කියලා කියන්නේ ලොකු ගැටලුවක් එතනින් එහාට ගියාම වෛද්‍යවරුත් රෝහලේ නැහැ එතකොට බෙහෙතුත් නැහැ කිව්වහම ජනතාව අතිශය අපහසුතාවකට පත් වෙනවා දිවයින පුවත්පත වාර්තා කරනවා මේ ශ්වසන රෝග බෙහෙත් හිඟයි කියලා ප්‍රවෘත්තියක් අද දවසේදී ඒ අනුව මොනවාද මේ හිඟ බෙහෙත් වර්ග කියලාත් අපිට බලන්නට පුළුවන් ශ්වසන රෝග සඳහා අවශ්‍ය ඖෂධ බොහොමයක් රජයේ රෝහල්වල හිඟවීම හේතුවෙන් පවතින ශීත කාලගුණික තත්ත්වයේ හැමෝම රෝගීන් දැඩි අපහසුතාවකට ලක්ව ඇති බව තමයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ දැන් මේකත් එක්කම පවතින කාලගුණික තත්ත්වයත් සමග ඇදුම එවගේම ශ්වසන පද්ධතිය ආශ්‍රිත ආසාදන ඇතුළු ශ්වසන රෝගවල වැඩිවීමක් වාර්තා වෙලා තියෙනවා ඒ වගේ තත්ත්වයක තමයි විශාල වශයෙන් ශ්වසන රෝග සඳහා බහුලව භාවිත කරන ඖෂධ කාණ්ඩ කිහිපයක් හිඟතාවක් පෙන්නුම් කරනවා කියන කාරණාව ඒ සංගමය පෙන්වලා දෙන්නේ අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න